හිතවත් මිතුරු දවසින් දවස අපේ රට මහා ගාධයකට යනවා මේ සමාජ ක්‍රමය දවසින් දවස ගඳ ගහලා පණුව ගහන සමාජ ක්‍රමයක් බවට පත් වෙලා තිබෙනවා අපේ රටේ කාලකන් දේශපාලුවොත් ඒ වගේම දේශපාලුවන්ට කඩේ යන පූජකයොත් නිරන්තරයෙන්ම කයිවාරු ගහන කතාවක් තමයි අපි අවුරුදු 70කට වඩා නිදහස භුක්ති විඳපු ජාතියක් වෙන කාරණේ මිතුරුනි 78 ව්‍යවස්ථාව අනුව විදායක ව්‍යවස්ථාදායක අධිකරණ බලය තියෙන අපිට හැබැයි අපි මේ බලසල පාවිච්චි කරලා පාර්ලිමේන්තුවට විදායක ජනාධිපති ක්‍රමයට ගිහින් ඇරලවන්නේ අපි ගැන කිසිම හැඟීමක් නැති තක්කඩි පිරිමි සහක් ගැහෙන. ඒ ප්‍රතිපලයක් විදියට දවසින් දවස අඳුරු වෙන්නේ ඔබත් මගේ ජීවිත පමණක් නෙමෙයි හෙට බිහි වෙන්නට ඉන්න පරම්පරාවේ ජීවිත. මිතුරුනි පහුගිය කාලේ මේ රටේ බිහිවුණු තක්කඩිම දේශපාලනඥයෝ අතර එකෙක් තමයි සජිත්. විශේෂයෙන්ම සජිත්ගේ නපුංසක දේශපාලන ප්‍රතිපත්ති ගැන සමහර අය දන්නේ නැහැ. සජිත් පහුගිය කාලයේ පුරාම කයිවාරු ගහන්නට හැදුවා තමන් මැතිමිටි පඩියවත් ගන්නෙ නැහැ කිසිම දෙයක් ලබා ගන්නෙ නැහැ තමන් නිකන් සේවය කරන්න කියන කාරණේ. මිත්‍රවරුනි සජිත් ඉපදුනේ කෙහෙල්වත්තේ මුඩුක්කුවක. එතකොට සජිත් එහෙම දීපල ලැබුණේ කොහොමද? ප්‍රේමදාස මරුණට පස්සේ ප්‍රේමදාස ජනාධිපතිකමකට දරපු ජනාධිපති මන්දිරය ඇතුළේ තිබුණ මැණික් ලන්ඩන් වෙන්දේසිය විකුණුනේ කොහොමද කියන කාරණේ හොයා බලන්නට සිද්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි ප්‍රේමදාස කියලා කියන්නේ මේ රටේ උගතුන්ට වෛර කරපු මිනිහෙක්. ඌ නිරන්තරයෙන්ම කියපු කතාවක් තමයි මට ඉංජිනේරුව වැඩක් නැහැ මට ඉන්න ඕනේ මේසන් බාස්ලයි වඩුවයි විතරයි ඉතුරු ටික මම දන්නවා කියලා. මිතුරුනි ප්‍රේමදාසට පින් සිද්ධ වෙන්න එක්සත් ජාතික පක්ෂයම විනාශ වුණා. ඒ විතරක් නෙමෙයි මේ රටේ තරුණයෝ 50,000ක් විතර පාරවල් අයින්වල පල්ලු පූසෝගේ ඝාතනය කර. අතේ තීත්‍ය අමතක කරලා සජිත් ප්‍රේමදාස මේ සියලුම දෙනා එකතු වෙලා විදායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන කතා කරද්දී තමන් ජනාධිපති වෙන සීනේ දකමින් ඉන්නවා. එදා ප්‍රේමදාස මැරිච්ච වෙලාවේ ප්‍රේමදාසගේ අඹුව කොහෙද හැංගිලා ඉඳලා දුවගෙන ඇවිල්ලා මලගෙදරදි කිව්වේ ප්‍රේමදාස පවුල රටට බාරයි කියලා. යන්තන් රනිල්ට පින් සිද්ධ වෙන්න ප්‍රේමදාස ඒ වෙලාවේ කණෙන් අල්ලලා අපැත්තකින් තියලා යන්තම් පොඩ්ඩක් දේශපාලනේ වෙනස් රූපයකට පත් කරා. මිත්තෝරණි අනිත් අම්මන්ඩි තමයි හිරුනිකා. හිරුනිකා ප්‍රේමචන්ද්‍ර කියලා කියන්නේ තාත්තගේ මරණය විකුණලා පාර්ලිමේන්තුට ආපු ගෑණිය. හිරුනිකා කියන්නේ දේශපාලන වශයෙන් කිසිදු හැඟීමක් නැති හුදෙක් තමන්ගේ බඩගෝස්තරය ගැන කල්පනා කරන ඒ වගේම මුඩුක්වලින් ඉන්න අහිංසක මිනිස්සුන්ගේ හැඟීම් තමන්ගේ දේශපාලන වශයෙන් පාවිච්චි කරන තැනැත්තිය. විශේෂයෙන්ම එදා මහින්ද තමන්ගේ මහ එකා වරපු වෙලාවේ මහින්දගේ අම්මා මතක් කර කර ඉඳලා මහින්ද දේශපාලන වශයෙන් මස්කට්ට දුන්න ගමන් දුවන ගිහිල්ලා පලාස්ත්‍ර බවට රිංගලා මහින්දට කෙලවෙන බව දැකලා තමයි මේ ආණ්ඩුවට එකතු වෙන්නේ. අද හිරුනිකා කියනවා සජිත්ගේ තරම් ලස්සන එකක් තමන් කවදාකවත් දැක්කේ නැහැ. සජිත්ගේ එල්ලිලා ඇය හදන්නේ ලොකු දේශපාලන ගමනක් යන්න. මිත්‍රෝනි අනිත් කාරණේ තමයි සජිත් කියන්නේ නොම්බර් එකක උපාඩිය. ඒ බව සජිත්ව කිට්ටුවෙන් ඉන්න බොහෝ දෙනෙක් දන්නවා. ඒ වගේම හම්බන්තොට ඉන්න සමහර ගෑනුත් දන්නවා. ඉතින් සජිත්ලා හිරුනිකාල එකතු වෙලා මේ කරන අමන දේශපාලනයේ නිසා විනාශ වෙන්නේ ඔබෙත් මගෙත් අනාගතේ. ඒ නිසා විදායක ජනාධිපති කරපිය අහෝසි කිරීම ඇතුළු සමස්ත ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් දිනා වෙනුවෙන් අපි සටන් කරන ගමන්ම මෙවැනි අමනයන්ට ඡන්දය නොදීමෙන් අපි කෙසේ හෝ ඔවුන් දේශපාලන ලෝකෙන් පළවා හරිමු. මිත්‍රනි අරගෙන තුරු ජයග්‍රහණ ක්‍රමති බවට සීමත් කරමින් මා ඔබෙන් සමුගන්. ඔබ සැමට ජය.